ಸಮಹಾರ ಕಾರಣ ಹರಿ ದೈವೋಪಗತಾಯಿ ಇದನ್ನು 73 ಅವರುದ್ದೆ ಫೆಬ್ರವರಿ ಮಾಸೆ 23 ವನಿದಾ ಮರದಾನಿ ಗಾಮಿನಿ ಸಿನಿಮಾ ಹಾಲಟ ಅಲುತ್ ಚಿತ್ರಪಟಯಕ್ ತಿರೇಟ ಆವ ಮೆ ಚಿತ್ರಪಟಯ ಬಾಕ್ಸ್ ಆಫೀಸ್ ವಾರ್ತಾ ಬಿನ ಹೆಳುವೆ ಅಲುತ್ ಸಿನಿಮಾ ಯು ಅಲಕ್ ಮೆ ಚಿತ್ರಪಟೇನ್ ಇತಾಮ ಕೀರ್ತಿಯಟ ಅತ್ಪತ್ ಕರಗಣಿಮೆ ಹಬೈ ಈ ಇಕ್ಕಮ ತವತ್ ಸತಿ ದಿಗಕದಿ ನತ್ತಂ ಮಾರ್ತು ಮಾಸೆ 23 ವನಿದಾ ಮರದಾನಿ ಗಾಮಿನಿ ಸಿನಿಮಾ ಹಾಲಟ ಅನಿಪ್ಪತ್ತೆನ್ ನತ್ತಂ ಮರದಾನಿ ಹಾಂದಿಯ ತಿಬುಣು ಎಲ್ಫಿನ್ಸ್ಟನ್ ಸಿನಿಮಾ ಹಾಲಟ ಆವ ತವತ್ ಚಿತ್ರಪಟಯ ಮೆ ಚಿತ್ರಪಟ ದಿಗೇಮ ಪ್ರಧಾನ ಚರಿತ್ರೆ ರಂಗಪಾಯವೆ ಏಕಮಣ್ಣಿಲಿಯ ಮೇ ಚಿತ್ರಪಟ ದಿಕೆಮ್ಮ ಅಲು ತರು ಯುವಲ ಎಕತು ಕಲ ಅವಾಸನಾವಟದ ಕಬರಹೋ ಇರನಮಕಟ ಹೋ ಮೇ ಮುಳ್ ಚಿತ್ರಪಟಿ ಪೆಂಬು ಯುವಲ ಈಟ ಪಾಸ್ಸೆ ಏ ತರಮ್ಮ ಅಲ್ಲಲಾಗೆ ನೆ ಮೊಕದ ದೆವೆನಿ ಚಿತ್ರಪಟಿ ಹಿಡು ಪೆಂಬು ಯುವಲ ಅಪೇ ಸಿನಿಮಾವೇ ಸದಾಕಾಲಿಕ ಸುಂದರ ಪ್ರೇಮ ವೃತಾಂತಿ ಬಾವಟ ಪತ್ತುನ ದೆವೆನಿ ಚಿತ್ರಪಟಿ ತುಷಾರ ವಿಜಯ ಮಾಲನಿ ಎತಗೊಂಡ ಮರದಾನಿ ಗ್ರಾಮೀಣ ಸಿನಿಮಾಲೆ ಆರಂಭವೂನೆ ತಿಸ್ಸ ಮಾಲನಿ ಅಳು ಸಿನಿಮಾ ಯುಗ ಈ ಚಿತ್ರಪಟೇ ಮರದಾನಿ ಗ್ರಾಮೀಣ ಸಿನಿಮಾಲೆ ಸೋದ ಪದಮ ದವಸಿಯ ದೋಣಕೊಟ ಅನಿಪತ್ತೆ ಎಲ್ಫಿನ್ಸ್ಟನ್ ಸಿನಿಮಾಲೆ ತುಷಾರ ದವಸಿಯ ಕಿಮ್ಮುವ ಮೇ ಚಿತ್ರಪಟ ದೇಗ ತರಂಗ ಹಿಟ ದಿವೆ ಈ ಕಾಲೇ ಹಿಮಾಯ ಚಿತ್ರಪಟಿ ತರಂಗ ಕಲೆ ಸಿಂಹಲ ಚಿತ್ರಪಟಿ ಇವಾಗೇಮ ಮೇ ತಿಸ್ಸ ಮಾಲನಿ ಚುವಲ ತಿಸ್ಸ ಮಾಲನಿ ಯುಗ ಅತಿಕರಾಯಿ ಕಲ ಹೇತುವ ನಮ ವಿಜಯಮಾಲನಿ ಯುವಲಟ ಏ ತಿಸ್ಸ ಮಾಲನಿ ಪರದುಣ කොමුණත් කිංසල් රාජපක්ෂ අපේ රටේ ජනාකර්ෂණ සිනමාවේ බිහිවෙච්ච ඉතාම අපූර්ව සිනමා කරුවෙක්. ඔහුගේ චිත්‍රපටිය එකිනෙකට වඩා වෙනස්. ඔහු මේ සෝදපැතුම චිත්‍රපටයෙන් නැවතත් ඔහු බොක්ස් ඔෆිස් අධ්‍යක්ෂකවරයෙක් බව සනාථ කරනවා. ඔහු බොහොම අපූර්ව සාර්ථක සිනමා කරුවෙක්. කොමුණත් ඔහු මේ චිත්‍රපටිය හදන්නේ ඔවිරල්හන් විසින් 1963 අවුරුද්දේ අධ්‍යක්ෂණය කරපු ගෙහරඩා කියන චිත්‍රපටයේ හින්දි චිත්‍රපටයේ ඇසුරෙන් රාජේන්ද්‍ර කුමාර් මුම්තාස් මාලාසිංහ රංගපාපු මේ චිත්‍රපටයේ පාදක කරගෙන තමයි සෝද පැතුම කියන චිත්‍රපටය නිර්මාණය කරන්නේ මේ චිත්‍රපටයේ තුෂාරා චිත්‍රපටයක් නම් මේ අවුරුද්දේ වැඩිම සල්ලි හොයපු චිත්‍රපටිය බවට පත් වුණා මං කිව්වා අර විජයමාලනිට පෙරදුනා කියලා තිස්සමානේ අන්න ඒ නිසා තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ මේ චිත්‍රපටයේ කතාව තිබුණේ මිනිමරුමකට පාදක වෙලා හිරගෙදර ඉන්න චන්දන හිරෙන් නිදහස් වෙනවා. ඔහු එන්නේ අලුත් ජීවිතයක් කරන්න. මේ චිත්‍රපටයෙන් ඒවන වට චිත්‍රපට කිහිපයක රංගපාලා තිබුච්ච තිස්ස විජේසුරේන්ද්‍ර ඉතාම ජනප්‍රියම සුපිරි තරුවක් බවට පත් වෙනවා. ඔහු මේ චිත්‍රපටයේ ආපු ගීත අතිශය ජනප්‍රියයි. මේ චිත්‍රපටයෙන් තවත් අපූරු නළුවෙක් එනවා. ඔහු තමයි ජයසේකර අපොන්සු. අපොන්සු මුල් වතාවට කෙටි චරිතයකින් මේ චිත්‍රපටයෙන් චරිතයට එකතු වෙනවා. මේ චිත්‍රපටයේ අපූර්ව අවස්ථාවක් තියෙනවා. ඒක ගීතයක් තිබෙනවා. අර වචන ශක්ක ගහන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ වචන පුරව ගන්න බෑ චිත්‍රපටියට. මොකද සමහර ලාට අපේ ගීත රචකයන්ට සිද්ධ වෙනවා වචන ශක්ක ගහ ගන්න. මේ වචන පුරව ගන්න බෑ හින්දි තනුවට ලියපෙත්. අන්න එහෙම අවස්ථාවක් වෙනවා. දෝතින් දෝතයි ජීවෙන් ජීවෙයි ජය මංගල හඬේ පුරිපු 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 කියලා සිංහල භාෂාවෙන් මොකද්ද වචනයක් කියනවානේ. දැන් මේක සිද්ධ වෙන්නේ ශංකර ජයකිෂන් සංගීතවත් කරපු මේ සුන්දර හෝ ගීතේ චිත්‍රපටේ එන ආශා භෝස්ලේ කිෂෝර් කුමාර් ගායනා කරපු දෝ මස්තානා දෝ දීවානා ගීතේ කියන පදයකට. ඒකත් කුරුකු 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 කියන මේකත් කුරුකු 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 කියන හැබැයි මේ ගීත අදටත් අතිශය ජනප්‍රියයි. සුදපතුම චිත්‍රපටය බලා සිටින්නට පුළුවන් අපූර්ව චිත්‍රපටයක්. මේ චිත්‍රපටය රූපගත කිරීමේදී තවයි මොහතකදී තිස්ස විජේසුරේන්ද්‍රට තාපුඩෙන් ජීවිත අහිමි වෙනවා. මොකද මේ චිත්‍රපටයේ එක ජවනිකාවක දුම්රියකට එන්න තියෙනවා හැපෙන ජවනිකාවක් තිබෙනවා. ඒ රූපගත කිරීමේදී තිස්ස තාපුඩෙන් ඇත්තටම ලැස්සලා රේල් පාරට වැටෙන්නට ගියා. මේ ගැන කියන මේ කතාවේ ප්‍රධාන චරිතය තිබුණේ චන්දනයි චමිලයි. මාලනී ෆොන්සේකා කතරම් කලබලයට පත් වුණාද කිව්වොත් මේ රූපගත කිරීමේදී චමිල චන්දන කියන්නේ නැතුව තිස්ස තිස්ස කියලා කෑ ගහන්න පටන් ගත්තලු. ඒ වෙලාවේ බය වෙච්ච පාරට. කොමුණත් මේ චිත්‍රපටය සුහද පැතුම අදර නරඹිය හැකි අපූරු මරගසන. දැන් අවුරුදු කීයක්ද? 73 ඉතිරගතුනේ. හරියටම අවුරුදු 50ක් සුහද පැතුමට. තවත් මං හිතන්නේ තාම බලන් ඉන්නට පුළුවන් අපූරු චිත්‍රපටයක්. චිත්‍රපටය නිෂ්පාදනය කළේ කැමිලස් පෙරේරා. මේ ඔහුගේ මුල්ම නිෂ්පාදනය. ඔහු ජනප්‍රිය චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කළා. කැමිලස් පෙරේරා නිෂ්පාදනය කරපු මුල්ම චිත්‍රපටය. මේ කැමිලස් පෙරේරා කියන්නේ ගජමෑන් ඇන්ද කැමිලස් පෙරේරා හෝ ගීත රචනා කළ කැමිලස් පෙරේරා නොවේ. මොකද සිංහල සිනමාවේ කැමිලස්ලා තුන්දෙනෙක් ඉන්න හින්දා. කතාව තිරචනය සහ අධ්‍යක්ෂණය කිංස්ල රාජපක්ෂගෙන් දෙබස් ලිව්වේ ඇන්ටන් ආල්විස් කැමරා අධ්‍යක්ෂණය එම් ඒ ගෆූර් සංස්කරණය කළේ සිරිකේ විතාරණ
සංගීතාධ්‍යක්ෂණය කළේ TF ලතීෆ්. චිත්‍රපටයේ සියලුම ගීත අනුකාරක ගීත හැබැයි ගීත 6ක් තිබෙනවා මේ චිත්‍රපටයේ. කරුණාරත්න අබේසේකරත් ප්‍රේමකේන්ද්‍රද අල්විසා සිරිල් ඒ සීලවිමල මේ ගීත රචනා කළා. ආලෝකේ විහිදී පැතිරෙයි දෝ එච්.ආර්. ජෝතිපාල මැනිකා මැනිකා ඇන්ජලින් ගුණතිලක සහ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර ගීතේ පෙම් ගීතේ එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක කොහෙදෝ කියා අහන්නේ නැ සිසිර සේනාරත්න ජීවිතයේ කාන්තාරේ එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක දෝතින් තෝතයි ගීතේ එච්.ආර්. ජෝතිපාල සහ ඇන්ජලින් ගුණතිලක ගායනා කරන ලැබුවා. මේ අතරින් අපට ගීත රචක ස්වාමිත්ව දිය හැක්කේ දෝතින් තෝතයි චිත්‍රපටයේ ගීතයට පමණයි. සිරිල් ඒ සීල විමල විසින් ගායනා කරනු නැද්දම් මේ චිත්‍රපටයේ රංගනින් දායක වුණා මාලනී ෆොන්සේකා තිස්ස විජේසුරේන්ද්‍ර සමග රීටා රත්නායක අශෝක පොන්නම්පෙරුම රෝක්මණී දේවි ලයනල් ධර්ණේගල සුමනා අමරසිංහ ඩී ආර් නානායක්කර් ලලිතා නිරංජලා අල්මේදා මංගල රාජපක්ෂ නීලා යාපා චන්දන රාජපක්ෂ චිත්‍ර වාකිෂ්ඨ ගාමිණි අබේසිංහ ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු චන්ද්‍රා හේරත් දොන් සිරිසේන පීබි මයිල්ලෑව බී එස් පෙරේරා ඩේවිඩ් ධර්මකීර්ති ජයසේකර අපොන්සු එඩි ජූනියර් ජනිටා සමරවීර එම් වි බාලන් උපාලි මෙත්තානන්ද සේනාරත්නද සිල්වා ලක්ෂ්මන් මෙත්තානන්ද සහ මෝතිලාල් ගුණසේකර සුහද පැතුම මරදානේ ගාමිණී සිනමාහලේ දවස් 100ක් එක දිගට සිරගත වෙච්ච චිත්‍රපටයක් තාම මතක හිටින චිත්‍රපටයක්